ආයිබුවන් සුබෝ දැස්නක් රූපය සුන්දරත්වය එහෙමත් නැත්නම් බියුටි කියන්නේ අද වර්තමානයේදී බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වන මාතෘකාවක් බව ඔබ අප බොහෝ සෙයින් දන්නා කරුණක් සුන්දරත්වය ගැන කතා කරන ලස්සන හිමිදිරියේ මේ විශේෂාංගය බියුටි සුන්දරත්වය ගැන කතා කරන්න අද අපේ විශේෂාංගයට එක් වෙන චරිතය ගැන සඳහන් කළොත් ඇයට අවුරුදු 25ක පමණ දීර්ඝ ඉතිහාසයක් තියෙන මනාලියන්ගේ සිහින මන්දිරය මහබාගේ සැලොන් සප්නා හෙයා ඇන් බියුටි ඇකඩමිහි අධිපතිනී සප්නා කාදර් මහත්මිය. ඉතින් අපේ වැඩසටහනට ඔබතුමිය සාදරයෙන් පිළිගන්නවා. අයිබෝන්. රූපය කියන්නේ සුන්දරත්වය. ඉතින් සප්නා අපිට දැනගන්න පුළුවන්ද ඒ දෙකේ තියෙන වෙනස? සුන්දරත්වය රූපයයි එක හා සමානව යන්නේ. රූපය ගත්තම හැමෝම ලස්සනයි. විශේෂයෙන් කාන්තාව ගත්තොත් හැමෝම ලස්සනයි. ඉතින් මේ සුන්දරත්වය වැඩි කරගන්න තමයි රූප ලාවන්‍ය එකතු වෙන්නේ. එතකොට රූපයයි මේ රූප ලාවන්‍යයි එකතු වෙනකොට රූපයට අදාළ වෙන ඒ රූපයේ ලස්සන අරන් දුන්නහම තමයි මං හිතන්නේ සුන්දරත්වයක් පේන්නේ. ඒ නෑ කියලා දැන් අපි ගත්තොත් කාන්තාව ගත්තොත් එක් එක් විදිහේ වර්ණය ගත්තත් එහෙමයි පෙනුම ගත්තත් එහෙමයි මේ දේවල් වලින් රූපය වෙනස් වෙනවා. රූපය තමයි මං හිතන්නේ ජීවිතයේ හැමදාම තිබිය යුතු ලස්සනම සුන්දරම දේ. මොකද ඕනෑම දෙයක අපි ඉස්සලාම බලන්නේ රූපය. දකින්නේ අපි චරිතයට සහ ඇගේ හෝ ඔහුගේ ගුණය සහ ඔහුගේ හෝ ඇගේ දක්ෂකම් මේ සියලුම දෙයට කලින් අපි දකින්නේ රූපය. ඉතින් මේ රූපයේ ලස්සනව තිබුණොත් තමයි ඔය ඔබතුමිය කියන ඔබ කියන සුන්දරත්වය අපිට පෙන්වන්නට පෙන්වන්නට සාධකයක් වෙන්නේ. ඉතින් මේ රූපයේ ලස්සන කරගන්නට තමයි අද දකින අපි හතු පිපෙනවා වගේ රූපලාවන්‍ය ගාරය අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ රූපයේ ලස්සන කරගන්න ඒ ස්වභාව ධර්මයත් එක්ක අපිට ලැබිච්ච ඒ රූපය කොහොමද හරියාකාර විදියට නිරෝගීව ලස්සන කරගන්න කියන එක තමයි මම හිතන්නේ රූපලාවන්‍ය තුළ තිබෙන්නේ. හොඳයි. රූපය ගැන කතා කරද්දිම අපිට අමතක කරන්න බෑ අපේ හිසකෙස්. ඉතින් හිසකෙස් ගැන කිව්වම අපේ රූපය අපේ රූපය දැක්කම අපේ හිසකෙස් ගැනට ඕන කෙනෙක්ට ඇහැ යනවා. ඉතින් ඒ හිසකෙස් කියන දේ හරියාකාරය නිස්සියාකාරව පවත්වාගන්නේ කොහොමද? ඔව් රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට කිව්වොත් නම් කරුණ කාරණා ගොඩක් තියෙනවා. කාන්තාවකට ඇත්තටම කියනවා නම් අපි කියන පංචකල්යණියේ පළමුවන දේ තමයි හිසකෙස්. හිස සම. එතකොට අපි පළවෙනිම බලන්නේ හිසකෙස් වලින්. ඇත්තටම මේ හිසකෙස් සමහර අයට දිගු හිසකෙස් තියෙන්නට පුළුවන්, කෙටි හිසකෙස් තියෙන්නට පුළුවන්, වර්ණ කරපු වෙන්නට පුළුවන්, නැත්නම් අපි කියමුකෝ යම් කිසි දේවල් කරලා ආබාධිත තත්ත්වයටපත් වෙලා කියලා. ඉතින් මේ වෙනේ හිසකෙස් ගණනාවක් අපිට දක්ිනට පුළුවන්. හැබැයි හිසකෙස් කියලා කොහොමද දැන් අද බැලුවොත් අද රූපලාවන්‍ය ගත්තම අධ්‍යාපනික පැත්තෙන් යනකොට මේ හිසකෙස් ගැන බොහෝ දේවල් තියෙනවා උගත යුතු දේ. ඉතින් හරියාකාරව අධ්‍යාපනය ගන්නකොට මේ හිසකෙස් සම්බන්ධව ගැටලු රාශියකට මුහුණ දෙනවා අපේ පාරිභෝගිකයන් සහ සේවාදායකයන්. අපි එතකොට හරියාකාර දැනුමක් නැත්තම් සාමාන්‍ය කාන්තාවක් හැටියට මම නම් හිසකෙස් ගැන හිතන්නේ ගහක් කියලා. ගසක්. අපි ගසක් ගත්තොත් ගහට පෝරෝනේ වතුර ඕනේ. ඒ වගේම හිසකෙස් වලට දැන් බලයි පොහොර ඕනේද වතුර ඕනේද කියලා ඕනේ. වතුර වෙනුවට අපි පාවිච්චි කරනවා තෙල්. මේ වගේ දේවල් ඕනේ. ඒ වගේම පෝෂණය අවශ්‍ය වෙනවා. එතකොට වයසත් එක්කම අපේ මේ හිසකෙස් වලට තියෙනා අඩුපාඩු සාදවා ගන්නට නැත්නම් ඒ නිරෝගී තත්ත්වයට පත් කරන්නට එහෙම නැත්නම් වඩවා ගන්නට යම් යම් කරුණු කාරණා තියෙනවා. ඉතින් මේ දේවල් ලිස්ට් කරනකොට අපි හරියාකාර විදියට දැනුවත් වෙලා සිටින්නට ඕනේ. ඉතින් සාමාන්‍ය කාන්තාවක් හැටියටත් එහෙම නැත්නම් රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියටත් එහෙම නැත්නම් රූපලාවන්‍ය ගාරයක් පවත්වන කෙනෙක් හැටියටත් බොහෝ දේවල් කරුණු කාරණා එක් එක් කාරණා කැටගරි ගණනාවක් තියෙනවා හිසකෙස් සම්බන්ධව කතා කරනකොට. හොඳයි. ඉතින් ඔබ සඳහන් කර කරුණු බොහෝ සෙයින් වැදගත් වෙන කරුණු. අපිට තව දෙයක් දැනගන්න පුළුවන් ද ඔබ රූපලාවන්‍ය කියන දේ විෂයක් හැටියට ඔබගේ ඔබ පවත්වනවද කියලා? ඔව් අධ්‍යාපනයේ මගේ සැලොන් සප්නා හෙයා ඇන් බියුටි ඇකඩමි එක TVC approval center එකක්. ඉතින් අපිට සමා වෙන පුංචි බාධා කිරීමක් සිදු වෙනවා. අපි විරාමයකට ගිහින් වෙත් නැවතත් වැඩසටහන සම්බන්ධ වෙමු. Thank you.
විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ ලස්සන හිමිදිරියේ බියුටි විශේෂාංගයත් එක්ක. හොඳයි. අපි කලින් කතා කර කර හිටියේ රූපලාවන්‍ය සහ අධ්‍යාපනය පිළිබඳව. ඉතින් අපි සප්නා අපි නැවතත් එතනින්ම පටන් ගමු. ඔව්. අධ්‍යාපනය කියවම දැන් බලනකොට රූපලාවන්‍ය පැත්තෙන් බලනකොට උගත යුතු තැන් සහ අධ්‍යාපනයේ සඳහා ආයතන බිහි වෙලා තියෙනවා. ඉතින් මෙතනදී දරුවන් කොහොමද හරියාකාරව මේ තෝරගන්නේ? මම කියන්නේ ආයතනයට වඩා ඔබ දැනගත යුතු දේවල් ගොඩක් තියෙනවා. වෘත්තීය මට්ටමින් යනකොට අපිට වෘත්තීය නිපුණතාවයක් තිබිය යුතුයි. අද සප්නා කාතර කියන කෙනා කවුද කිව්වම දන්න අයත් ඉන්නවා නොදන්න අයත් ඉන්නවා. සමහරලාට තැනකට ගිහිල්ලා මගේ උගත්කම සහ මගේ දැනුම සම්භාරය මෙච්චරයි මං අච්චර කරලා තියෙනවා මෙච්චර කරලා තියෙනවා කියලා කිව්වට අලුතෙන් එන කිසිම කෙනෙක් සහ මා ගැන නොදන්න කිසිම කෙනෙක් ඒ ගැන ගණන් ගන්නේ නැහැ. හේතුව මා විසින් යම්කිසි දේවල් කිව්වට සමාජය විසින් කියන දේ තමයි මං හිතන්නේ දකින්නේ. ඊටත් වඩා වෘත්තීය නිපුණතාවයක් මා තුළ තියෙනවා නම් ඒ කියන්නේ සහතික පත්‍රයක් මා තුළ තියෙනවා නම් ඒ දේ මට පුළුවන් පෙන්වන්නට මාගේ උගත්කම ගැන. ඉතින් මේ දේ ලබා ගන්නට ඕනේ කියන එක තමයි මං හැමතිස්සෙම කියන්නේ. මොකද අධ්‍යාපනය ලබා ගැනීම තුළින් අපි රටකට ගියත් අපි කවුද කියලා කිව්වට අපිව ඇත්තටම ගණන් ගන්නේ නැහැ. දන්නේ නැහැ. එතකොට අපි කවුද යන්න ඔවුන්ට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් වෙන්නේ අපේ අධ්‍යාපන සුදුසුකම සහ අපේ වෘත්තීය නිපුණතාවය අපේ පළපුරුද්ද මේ දේවල් අපිට පෙන්වන්නට පුළුවන් වෙන්නේ අපේ සහතික පත්‍රයක් තුළින්. ඉතින් ඒ නිසා ඒ සහතික පත්‍රයක් ලබා ගැනීමට සුදුසු ආයතනයක්ද යන්න වාග අපි සොයා බැලිය යුතුයි. ඉතින් එතනදී දැන් මගේ සැලොන් සප්නා ආයතනය ගැන කතා කළොත් සැලොන් සප්නා හෑන් බියුටි ආයතනය ඇප්‍රුවල් සෙන්ටර් එකක් TVC ඇප්‍රුවල් සෙන්ටර් එකක්. එතකොට තෘතීය වෘත්තීය අධ්‍යාපනික ක්‍රමය හරියාකාරව උගන්වන්න ඔවුන්ට අවශ්‍ය කරන සබ්ජෙක්ට් එකට අවශ්‍ය කරන සිලබස් එක අනුව ඔවුන්ට තියරි සහ ප්‍රැක්ටිකල් මේ දෙකම කරන්නට පුළුවන් ආයතනයක් විය යුතුයි. එහෙම නැත්නම් මම හිතන ලියාපදිංචි කරන්නේ නැහැ යම් කිසිම ආයතනයක්. ඒ වගේම පළපුරුද්ද සහ දැන් මම යම් කිසි දෙයක් නොදැන මම මොන විදිහේ අධ්‍යාපනික ආයතනයක් පවත්වාගෙන ගියත් මට යම් කිසි දෙයක් කරන්නට බැරි නම් ඒ ගැනත් සිසුවිය සොයා බැලිය යුතුයි. මනාලියන් හැඩගන්වනවා නම් මම හරියාකාර මනාලියන් හැඩගන්වපු දේවල් මා තුළින් දකින්නට ඕනේ. මේ දේවල් දැකලා ඇයට තීරණය ගන්න පුළුවන් මෙතන මට හොඳ තැනක් වේවි කියලා. ඒ වගේම හෙයා කට් ඇන් කලර්ස්. දැන් අපි දන්නවා අපේ සමාජය තුළ කට් ඇන් කලර්ස් කියලා ගත්තම හෙයා කලර් එකක් කරනකොට දැනට දකිනවා අපි කලර් තියෙනවා ඩිවලොප තියෙනවා මේ දේවල් තුළින් කලර් කරන්නට පුළුවන් කියලා දන්නවා යම් කිසි ප්‍රමාණයක් පමණයි මේ දේවල් දන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් සුදු කෙස් තියෙන කෙනෙක් වර්ණ කරගන්නට ආවම සමහර වෙලාවට හැමදාම දකින අර 6, 9, 12 කියන ඩිවලොපර්ස් තමයි ගොඩක් අය දන්නේ. නමුත් මෙතනදී තැන්පත් කිරීමේදී අපි දැනගත යුතු කරුණු කාරණා ගොඩක් තියෙනවා. මීට වැඩිය දේවල් තියෙනවා ක්‍රීම් කලර් ක්‍රීම් එකක් එක්ක යන්න. ඒ කියන්නේ අපි තැන්පත් කිරීමේදී අපි දන්නවා හෙයාවල තියෙනවා කලර් මොලිකියුල්ස් කියලා. එතකොට මේ කලර් පිග්මන්ට්ස් කියලා තියෙන වර්ණක තියෙනවා ඇතුළේ. එතකොට මේ වර්ණකත් සමග කොහොමද අපි මේ හා සම්බන්ධව කටයුතු කරන්නේ? වර්ණයක් තැම්පත් කිරීම සහ වර්ණයක් ඇතුල් මේ වර්ණයක් වෙනස් කිරීම. මේ දේවල් තුළින් අපිට අර දේවල් දැනගත යුතුයි. ඒ කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ. තැන්පත් කිරීම 6 වලින් 3 වලින් විතරක් මේ ඊට වැඩිය දේවල් ඩිවලොපර්ස් තියෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ දේවල් හරියාකාරව උගන්වන්නත් හිසකෙස් සම්බන්ධව ගන්නකොට හරියාකාරව ප්‍රායෝගික පුහුණුව හරියාකාරව දිය යුතුයි. මොකද අපි වැඩ කරන්නේ මේ හියුමන් බොඩි එකක් එක්ක. ස්කින් එක ගත්තත් හිසකෙස් ගත්තත් නියපොතු ගත්තත් මේ සියලුම දේවල් අපි හරියාකාර විදිහට වෛද්‍යපරයෙකු නොවුනත් ඒහා සමානව සිටිය යුතුයි. මොකද භයානකයි සමහර දේවල් කෙමිකල් කියන දේවල් හරි භයානකයි. මේ දේවල් ගැන හරියාකාර දැනුමක් දැනගත යුතුයි. ඉතින් මම දන්නවා මම විශ්වාසයෙන් කියන්නට පුළුවන් මගේ ආයතනය ගැන මට කොහොමත් කතා කරන්නට පුළුවන්. අද වෙනකොට සිසුන් බොහෝ පිරිසක් බිහි කරලා තිනවා. ඒ නිසා දැනටත් මොකද අපි අලුත් දේවල් එනවා. දවසින් දවස මේ රූපලාවන්‍ය කියන විෂය වෙනස් වෙමින් පවතින. හරි සුන්දරයි. ඉතින් මේ දේවල් හරියාකාර සොයාගෙන යාමකුත් සිදු වේ යුතුයි ගුරුවරිය විසින්. ගුරුවරිය එකතැන නොසිටිය යුතුයි මං හිතන්නේ. අද වෙනකොට මම දන්නවා මම මයික්‍රෝ නීඩ්ලිං මයික්‍රෝ බ්ලේඩිං එතකොට අයිලෑෂස් මෙවැනි දේවල් අලුතින් එනවා. එතකොට අලුතින් තව දේවල් එනවා. එතකොට උපකරණ එනවා. මේ දේවල් ඔක්කොම ගුරුවරයක් හැටියට සොයා බැලිය යුතුයි. මේක මහා සාගරයක් වගේ. මේ සබ්ජෙක්ට් එක රූපලාවන්‍ය කියන විෂය සාගරයක් වගේ. ඉතින් මේ සාගරය තුළ හොඳ නරක මේ සියලුම දේවල් තියෙනවා. හරියට කිමිදෙන්නට ඕනේ. හරියට සොයා බලන්නට ඕනේ. යමක් කරන්නට නම් සේවාදායකයන්ට යමක් දෙන්නට නම් අපි හරියාකාරව සොයා බැලීම් සිදු කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි අපි ඒ දේවල් පළපුරුද්දෙන්
ක්‍රියා කළ යුතුයි. අපි අපේ රූපලාවන්‍යගාරය තුළ අපි මේ වැඩ කළ යුතුයි. සමහර වෙලාවට ගුරුවරියක් ගත්තොත් උගන්නන විතරක් සීමා වුණොත් මං හිතන්නේ ඇයට ප්‍රැක්ටිකල් කරන්නට බැරි වෙනවා. ඇයි ඒ දේවල් දන්නේ නැහැ. ෆේෂල් එකක් ගැන කියන්නට පුළුවන්, කියලා දෙන්නට පුළුවන්. නමුත් සිදු කරනකොට වෙන සිදුවෙන ක්‍රියාවලියේදී මුහුණ දෙන්නට පුළුවන් වන්නේ ඒ තුළ ජීවත් වෙන කෙනෙකුට විතරයි. ඒ නිසා රූපලාවන්‍ය ශිල්පිනිය ගුරුවරියක් හැටියට මං හිතන්නේ ප්‍රායෝගිකවත් න්‍යායාත්මකවත් පුරුදු පුහුණු විය යුතුයි. හොඳයි. ඔබ ගැන තවත් විශේෂ කරුණක් තිබෙනවා. ඔබ රූපලාවන්‍ය පිළිබඳව විතරක් නොවේ, ඔබ මෝස්තර කියන්නේ මනාලියන්ගේ මෝස්තර නිරූපණය. ඒ කියන්නේ හෙවත් නැත්තම් බ්‍රයිඩල් ඩ්‍රෙසින් කියන්නේ 2003 වර්ෂයේදී ප්‍රථම වතාවට රැපින් කියන ස්ටයිල් එක ඔබ හඳුන්වලා දුන්නා. ඉතින් ඒ සඳහා ඒ සම්බන්ධව ඔබට යමක්? ඔව්, ඇත්තටම ලිහිණි. ඒ ගැන කතා කරනවා නම් ඇත්තටම ඉතාමත්ම සුන්දර ලස්සන අවධියක් ඒ අවධිය. මං හිතන්නේ මුලින්ම මුස්ලිම් මනාලියට අප රටේ අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් ශ්‍රී ලාංකිකත්වය පෙරදැරි කරගෙන අපි සම්ප්‍රදානුකූල මනාලියන් හැඩගන්නනකොට කැන්ඩියන් මනාලියක් හිටියා. එතකොට ඒට උසරියන් දෙව්වා. ඒ වගේම ඉන්දියන් මනාලියක් හිටියා. ඒ වගේම බටහිර මනාලියක් හිටියා. හින්දු මනාලියක් හිටියා. මේ අයට ඇඳුම් තිබුණා. ඇත්තටම කියනවා නම් මුස්ලිම් මනාලිය ගත හොත් මුස්ලිම් මනාලිය ගන්නකොට අපිට ඒ ඇය සඳහා ඇඳුමක් තිබුණේ නෑ මාක්නේ කියන අවධිය තුළ. ඒ ඔවුන්ට තිබුණේ අර අපි දන්නවා ඉස්සරහට පොට දාලා ගුජරාටි කියන සාරියක සහ වේල් එක දාලා ඊට පස්සේ වෙස්ටර්න් විදියට ගවුමක් අඳිනට තිබුණා. එතකොට ඒ කාලේ ඔය තියෙන ඔය සමාජ ජාලා වෙබ් අඩවි ගොඩක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔය පිටරට වෙන දේවල් දකින්නට බොහෝ වෙලාවට මේ අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මම මගේ ජීවිතේ ගත්තොත් සප්නා කාදර් කියන කාන්තාව තුළ ජීවිතයේ තුළ සිංහල බුද්ධ ආගම මේ සියලුම දේවල් මගේ පවුල් වපසරිය තුළ තිබෙනවා. ඉතින් මුස්ලිම් කාන්තාව කියන වපසරියත් මගේ පවුල් ජීවිතයේ තුළ තියෙනවා. ඉතින් මේ වෙනකොට මම හැමතිස්සෙම හිතුවා මුස්ලිම් කාන්තාවට ඇඳුමක් කියනකොට මම දැනගත්තා හිස ආවරණය කළ යුතුයි, කන් පෙනිය පෙනෙන්නට හොඳ නෑ, ඉස කෙස් පෙනෙන්නට හොඳ නෑ. මනාලිය හරියට මේ මම කියන්නේ මුස්ලිම් සම්ප්‍රදාන කූලත්වයට ආවේනික වෙන විදිහට මනාලියක් හැඩගන්නට ඕනි කියලා. එතකොට ඔය 2003 වර්ෂයේදී මම මනාලියක් හැඩගැන්නුවා, ඇඳුමක් නිර්මාණය කරා මුස්ලිම් අපි රැපින් සිස්ටම් කියලා කියන ලිහිණියකට. අද වෙනකොට හරි ප්‍රචලිතයි. ඇත්තටම අපේ සිංහල රූපලාවන්‍ය ශිල්පිනියන් ඒ වගේම සියලුම දෙනා ඉතාමත්ම ලස්සනට ඒ දේ කරනවා. ඉතින් මං විසින් ඒ ඇඳුම නිර්මාණය කරනකොට මම හිතන්නේ ගොඩක් ඒ දවස්වල හිටියා මාධ්‍යෙන් ගොඩක් අපිට බාධා කිරීමක් සිදු කරනවා. අපි විරාමයකට ගිහින් නැවතත් සම්බන්ධ වෙමු. විරාමයෙන් අනතුර නැවතත් සම්බන්ධ වෙන්නේ බියුටි විශේෂාංගයත් එක්ක. හොඳයි. අපි විරාමයට කලින් කතා කර කර සිටියේ 2003 වර්ෂයේදී සප්නා කාදර් අපේ කතානායිකාව ආරම්භ කරපු රැපින් ස්ටයිල් කියන බ්‍රයිඩල් ඩිසයින් එක ගැන. ඉතින් තවත් වැඩිදුර විස්තර අපි ඇයගෙන් විමසා බලමු. ඔව්, එදා මම කතා කරේ දැන් මුලින් රැපින් ස්ටයිල් එක මුස්ලිම් කාන්තාවට ඇඳුමක් නිර්මාණය කරා. ඒක ඇත්තටම නිහතමානී ආඩම්බරයක් සතුටක් මාතුල තියෙනවා. එතකොට මගේ සහෝදර රූපලාවන ශිල්පිනිය ශිල්පිනියන් බොහෝ පිරිසක් ඒ ගැන දන්නවා. සමහර අවස්ථාවලදී හරි සතුටක් දැනෙනවා. සමහර රූපලාවන ශිල්පිනියා මේකට හොඳම කෙනා සප්නා තමයි කියලා මල් ළඟට එවන රූපලාවන ශිල්ප ශිල්පිනියනුත් ඉන්නා. මම ඔවුන්ට කෘතඥ පූර්වක වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම ඇඳුම් නිර්මාණය කිරීම ඇත්තටම කියනවා රූපලාවන ශිල්පිනියක් තුළ තිබිය යුතු දෙයක්. මොකද අපි දන්නවා සිරුරේ හැඩයක් දැක්කම
අපිට තීරණයක් ගන්නට පුළුවන් වෙන්න ඕනේ ඇයට සුදුසු ඇඳුම සහ ඒ නිර්මාණශීලීත්වය ඇතුළත් ඇය හෝ ඔහු තුළ තිබිය යුතුයි. ඉතින් මෙවැනි දේවල් එක්ක මනාලියන් හැඩගැන්වීමේදී දවස පුරා රූප මේකප් එක රඳවා පවත්වා ගන්න හැටි ඒ වගේම දැන්නට එන අපිට දැන් ප්‍රොඩක්ට්ස් එනවා බොහෝ විට ඉතින් මේ දේවල් එක්ක හිරු කිරණත් එක්ක කොහොමද අවුට්ඩෝ ඉන්ඩෝ අපි ෆොටෝෂූට් කරනවා මේ වෙනකොට කොහොමද මේ දේවල් ගොඩාක් දැනගත යුතුයි මනාලියක් වුණාම. ඉතින් අවුරුදු ගාණක් මනාලියන් හැඩගැන්වීම සිදු කරාම ඉතින් දැනටත් මං හිතන්නේ මගේ ආයතනයේ බොහෝ විට මනාලියන් හැඩගැන්වීම සිදු වෙනවා. විශේෂත්වය තියෙන්නේ එක්තරා කොටසකට එක තැනකට විතරක් සීමා නොවීම මම සියලුම ආගමික සියලුම ජාතීන් හැඩගැන්වීම සිදු කරනවා. හින්දු මනාලිය ගත්තොත් ඉතින් ඒ දේවල් විතරක් නෙමෙයි සම්ප්‍රදාන කූලත්වය දැනගෙන ඒ වගේ මේ චාරිත්‍ර වාරිත්‍ර හරියාකාරව දැනගෙන ඔවුන්ට අවශ්‍ය දේ හරියාකාරව සකසා දෙන්නට මට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මනාලියන් හැඩගැන්වීම උගන්වීමේදීත් මම ඒ දේ ළමයින්ට දරුවන්ට මගේ සිසුවියන්ට කියලා දෙනවා. මනාලියන් හැඩගැන්වීම තැනකට කොටු වෙන්නට එපා. ඒ වගේම මනාලියේ සුන්දරත්වය අපි ගත්තොත් ඔසරිය ගත්තොත් සිංහල උඩරට මනාලිය ගත්තොත් ඇයට ආවේනික දෙයක් තියෙනවා. ඇගේ බෙල්ලට බැඳි සිංහල කොණ්ඩය ඒ වගේම එම ඇඳුම මේ දේවල් වෙනස් කළ යුතු නැහැ. හැම තිස්සෙම මම කියලා දෙන දෙයක් තමයි ඒ ඇඳුමට ඒ ජාතියට ඒ ජාතිකත්වයට ඒ ආගමිකත්වයට අපි තැන දිය යුතුයි. මනාලියක් වෙන්නේ එකවරයි. දහවරක් වෙන්න පුළුවන්. නමුත් එකවරයි මනාලියක් වෙන්නේ. අර ආදරේක පාරයි එන්නේ වගේ. ඉතින් මේ වගේ ඉතින් මේ මනාලිය වෙන දවසට අපින් සිදුවිය යුතු දේ තමයි අපින් සිදුවිය යුතු මහඟු කාර්යයක් තමයි ඇයගේ සම්ප්‍රදාන කූලත්වය ඇයගේ චාරිත්‍ර වාරිත්‍ර ඇයගේ නෑදෑයින්ට ඇයව විහිළුවක් නොවි ඇයව හැඩගන්වලා දෙන එක. ඉතින් ඒක මං හිතන්නේ මේ අවුරුදු ගාණක් තුළ මාතුලින් සිදු වෙනවා. සමහරවිට අපි ළඟට එන සේවාදායකයන් නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි අවුරුදු ගාණක් වසර ගණනාවක් මේ විවාහ මංගල උත්සවයත් සමග සිටපු නිසා අපි දන්නවා මේ ජාතීන් මේ ධාර්මිකත්වය තුළ මේ ආගමිකත්වය තුළ යනකොට ඇඳුම කෙසේ නිර්මාණය විය යුතුද මේ ගන්න උත්සව ශාලාව සහ උත්සවය ගන්න ආකාරය තුළ මෑට මේ නිර්මාණය සුදුසුද යන්න. ඉතින් මෙවැනි දේවල් සහ අයගේ සමාජ මට්ටම් අයගේ දෙමාපියන් අයගේ අපි කියමුකෝ මනාල මහත්මයා වෙන්න පුළුවන් නැත්තම් මනාලිය වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ සිතුවිලි මේගොල්ලන්ගේ සිහින මේ සියල්ලම පොදි බැඳගෙන මනාලියන්ගේ සිහින මන්දිරයට ආවොත් ඇත්තටම මේ සිහින සැබෑ කළ දෙනවා. ඒකයි මගේ රූපලාවන්‍යගාරයට මනාලියන්ගේ සිහින මන්දිරය කියලා නම තිබ්බේ. හොඳයි. ඉතින් මනාලියක් වීමේ සිහින ඔබටත් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංකවලට ඔබට තියෙන්නේ දුරකථන ඇමතුමක් දීමෙන පමණයි. ඉතින් මම සඳහන් කරන්නම් 077 87 67 512 011 49 43 46 8. නැවතත් මම සඳහන් කරන්නම් 077 87 67 512 011 49 43 46 8. ඉතින් තවත් විශේෂ කරුණක් තියෙනවා. ඇය ගැන කිව්වොත් මහා දැනුම් සම්භාරයක් හිමි තැනැත්තියක් ඇය. ඇය ගම්පහ මංගල සැපියුම්කරුවන්ගේ සංගමේ සභාපතිනී වශයෙන්ද කටයුතු කරනවා. ඉතින් ඔබ ඒ සඳහා කොහොමද දායකත්වය? ඇත්තටම ලිහිණි, ඒකත් හරිම සුන්දර අත්දැකීමක්. මොකද අපි රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට සහ ආචාර්යවරියක් හැටියට ඉන්න අතරතුරම අපි අපේ ක්ෂේත්‍රයට යහපතක් කරන්නට ඕනේ. ඉතින් මං දන්නේ මගේ පටන් ගැනීමෙදිම මං ඔය යහපතක් කරන කාර්යයන්වල තමයි නිරත වුණේ. මොකද ලංකාවේ තියෙන පබා සංගමේ අවුරුදු ගණනාවක් 2008 ඉඳලා මං හිතන්නේ මේ දක්වාම මම හිටියා. ඉතින් ඒ ආයතනයත් එක්ක එකතු වෙලා ඉන්නකොට මං හිතන්නේ ලංකාව පුරාවටම ගියා. යුනිලීවත් එක්ක එකතු වෙලා ගොඩාක් වැඩමුළු කරා. ඉතින් ඒ අතරේදී ගොඩාක් දේවල් අපි යහපත් දේවල් කරා අපේ ක්ෂේත්‍රය නගා සිටුව යන්න. ඉතින් ඒ ආසාවත් එක්කම ගම්පහ මංගල සැපෙන්කරුවන්ගේ සංගමේ යම්කිසි දෙයක් කරන්නට ඕනේ කියලා හිතුණා. පළවෙනිම අදියර හැටියට අපි කරේ සංගමේ සභාපතිනිය හැටියට ලේකම් හැටියට ඉන්න හිටියේ මුලින්ම සංගමය නිර්මාතෘ මම. ඉතින් ලේකම් ධූරයේ බාර අරගෙන ඒ කාලවකවානුව තුළ මට හිතුණා වෘත්තීය නිපුණතාවය අනිවාර්යෙන් තිබිය යුතුයි. අපිට මුදල් තියන්නට පුළුවන්, ලස්සන රූපලාවන්‍යගාර තියන්නට පුළුවන්, ලස්සන ලොකු විශාල ලෙස අපි පවත්වා ගන්නට පුළුවන්. මම කලින් කියපු කාරණාවටම දැන් එන්නම්. මේ වෘත්තීය නිපුණතාවය කියන දේ අපි අපේ අතේ තිබිය යුතුයි. සහතික පත්‍රයකින් තිබිය යුතුයි. සම්මාන නම් අද බොහෝ විට මම හිතන්නේ ඕන විදිහට ලබා ගන්නට පුළුවන් සම්මාන කියන දේ. ඉතින් සම්මානයක් ලැබෙන්නත් ඇත්තට මේ ගෞරවයක් ලැබෙන්නත් එක්තරා පිනක් තියෙන්නටත් ඕනේ. ඒ වගේම දැන් නම් ඉතින් සම්මාන වලට
මුදල් තිබෙන්නටත් ඕනේ. ඉතින් මම හිතන්නේ දක්ෂකමට වඩා බොහෝ විට අද ලංකාවේ ප්‍රචලිත වීගෙන එන ඔය සම්මාන ව්‍යාපාරය. ඉතින් ඒ ගැන කනගාටුවකුත් තියෙනවා. නමුත් මම හිතන්නේ දක්ෂයාට අනිවාර්යයෙන්ම තැන දිය යුතුයි. ඒ දේවල් වෙලදී මට පුංචි කනගාටුවක් තියෙනවා. දක්ෂයාට ලැබෙනකොට ඇත්තටම හරි සතුටුයි. ලැබිය යුතුයි. ලැබිය යුතුයි. ඉතින් එතනදී අදක්ෂයින්ටත් නිකම් මුදලට සම්මාන දීමේදී මම හිතන්නේ එතන පොරි පැන නගිනව ගැටලු. ඉතින් ඒවා මම හිතන්නේ යථා කාලයේදී මේ දේවල් හරි ආකාරව සිද්ධ වෙයි. ඉතින් ඒ අතරේ මම කියන්න කැමති ගම්පහ මංගල සැපෙන්කරුවන්ගේ සංගමේ මංගල සැපෙන්කරුවන් සිටින්නේ. මෙතන වෙඩින් එකක් කරනකොට අවශ්‍ය කරන සියලුම සැපෙන්කරුවන් සිටිනවා. මේ සැපෙන්කරුවන් ඉතාම දක්ෂයි. ඒ වගේම මුදල් වලිනුත් කිසිම අගහිඟකමක් නැහැ. නමුත් වෘත්තීය නිපුණතාවය අර සහතික පත්‍රයකින් පෙන්නුම් කළ යුතුයි. ඒ නිසා හරි ආකාර විදියට ඒ විෂයට අදාළව ඔවුන් මගේ සංගමේ මං හිතන්නේ 65ක් වගේ පිරිසක් NVQ සහතික පත්‍ර ලබා ගත්තා. ඉතින් ඉතින් අපි පළවෙනි පාරම කරේ ඒ දේ කියන්නේ වෘත්තීය නිපුණතාවය. ඊට පස්සේ මම දන්නා ව්‍යාපාරය දියුණු කරන්නට ඕන්ට කියලා දෙන්නට අවශ්‍ය නැහැ. උන් හරි එකමුතුයි. ඉතින් ගම්පහ මංගල සැපෙන්කරුවන්ගේ සංගමයේ වෙනුවෙන් මම මේ අවස්ථාව ඉතාමත්ම සතුටු වෙනවා. හරිම කූඹි රැලක් වගේ එකතු වෙලා ලස්සනට වැඩ කටයුතු කරනවා. ඉතින් ඉදිරියේදීත් අපි ලොකු ක්ෂේත්‍රයේ යහපතක් කරන්නට අපි සියලුම දෙනා එකට අත්වල් බැඳගෙන ලොකු ගමනක් යන්නට බලාපොරොත්තු වෙලා සිටිනවා. හොඳයි. අවසාන වශයෙන් රූපලාවන්‍ය ගාර හැමත් නැත්නම් සැලොන් කියන දේවල් හැම තැනම දැකිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව ඔබට අදහසක් දක්වන්න කැමතිද? ඔව් ලීනි. දැන් ඒක අපිට ඇත්තටම නවත්තන්නට බෑ. බොහෝ දේවල් රටේ වෙන අපිට නවත්තන්නට බෑ. නමුත් මම තීරණ අරන් තියනවා මොකද අපිට රට හදන්නට බෑ. අපි හැදෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ නිසා මගේ ගමන මම යනවා. නමුත් මේතනදී අපි සේවාදායකයන්ට සහ පාරිභෝගිකයන්ට යහපතක් ඉෂ්ට කරන්නට ඕනේ නිසා යමක් කිව යුතුයි. සොයා බැලීම් කළ යුතුයි. බොහෝ වෙලාවට දැන් නම් ඉතින් සමාජ ජාලාවල කොහොමත් ඉතින් මේකට ගියා මෙහෙම වුණා කියලා ටක් ටක් ගාලා දානවා. ඉතින් අපේ රූපලාවන ශිල්පිනියන් බුද්ධිය හොයා බුද්ධිය මතම රැඳෙන්නට ඕනේ, දැනුම සොයාගෙන යන්නට ඕනේ. ලස්සන රූපලාවන්‍ය ගාර පැවැත්වුවට වැඩක් නැහැ. ඔබගේ දැනුම අඩුයි කියලා ඔබට දැනෙන්නට ඕනේ. මට දැනෙනවා මගේ යම් කිසි අඩුපාඩුවක් මට දැනෙනවා. මම ඒ දේ හොයාගෙන යනවා. මට වැඩි බාල වෙන්නට පුළුවන් අය ඔහු යම් කිසි දැනුමක් මට නැත්තම් මම ඒ දේ ලබා ගන්නවා. මොකද මම අවංක විය යුතුයි. මේ සේවයේදී මම අවංක විය යුතුයි. ඒ වගේම කාරුණික විය යුතුයි. යම් යම් තැන්වලදී අපිට ඒක ටිකක් අපි එහාට යන්නට පුළුවන්. නමුත් අපි හරි ආකාරව හරි දේ කරනවා නම් මම හිතන්නේ මේක හදන්නට බෑ. ඉතින් හතු පිපෙනවා වගේම ඒ වගේම පරවෙලක් යනවා. මොකද දැනුම තියෙන තැන කවදාවත් එහෙම පරවෙලා යන්නේ නැහැ. දැනුම කියන දේ ගන්නත් බෑ, හොරකම් කරන්න බෑ කියලා කියනවනේ දැනුම කියන දේ. ඉතින් ඒ වගේම මම පුංචි අවස්ථාවක් දෙන්න මගේ දෙවැනි ජූන් මාසයේ අන්තිම වෙනකොට මගේ අලුත් සිසුවියන් සඳහා අධ්‍යාපනය නැවත පටන් ගන්නවා. NVQ සඳහා, එහෙම නැත්නම් ඔබට ඩිප්ලෝමා සහතිකය සඳහා හෙයා බියුටි බ්‍රයිඩල් කියන දේවල් ඉගෙන ගැනීම සඳහා සැලොන් සප්නා ආයතනයට එන්නට පුළුවන්. දුරකථන ඇමතුම් වලට කතා කරලා ඔබට පුළුවන් මේ පන්තියට බැඳෙන්න. ඒ වගේම 10 දෙනෙකුට ශිෂ්‍යත්ව 10ක් තියෙනවා. ඒක නම් මතක කරන්නත් එපා. ඒ කියන්නේ කෝස් තුනම හෙයා බියුටි බ්‍රයිඩල් කියන තුනටම ලැබෙන මුදලට වඩා අඩක් කියලා ඔබට පන්තියට බැඳෙන්නට පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ 10 දිනකට විතරයි. ඉතින් දැන් වෙනකොට මම හිතන්නේ 3-4 දිනක එකට පිරලා තියෙනවා. ඉතින් ඔබටත් අවස්ථාව ඉතින් අමතක කරන්න එපා. ඉක්මන් කරලා දොරකඩ නැමතුමක් දෙන්න. හොඳයි. රූපලාවන්‍ය කටයුතු සඳහා, ඒ වගේම රූපලාවන්‍ය කටයුතු සම්බන්ධව ඔබට ඉගෙනීමට කැමැත්ත දක්වන අයෙක් නම් මහභාගයේ සලොන් සප්නා හෙයා ඇන් බියුටි ඇකඩමිහි සප්නා කාදර් මහත්මියගේ දුරකථන අංකයට අමතමක් දෙන්න පමණයි ඔබට තියෙන්නේ. ඇගේ දුරකථන අංක 077 87 67 512 011 49 43 468. ඉතින් අද වැඩසටහන සම්බන්ධව අපේ කතා නායිකාව සප්නා කාදර් මහත්මිය ප්‍රවීණ රූපරාවන ශිල්පිනියක් ඇය. ඉතින් ඔබතුමියට බෙහෙයින්ම ස්තුතියි. ස්තුතියි ලිහිණි. හොඳයි. අද රූපලාවන්‍ය පිළිබඳ වටිනා කරුණු බොහෝමයක් අප දැනගත්තා. ඉතින් මෙවැනි විශේෂ වැදගත් වැඩසටහනක් සමගින් ලස්සන හිමිදිරින් ලබන සතියේත් හමු වෙනතුරු අපි සමු ගන්නවා. අයිබෝන්.